වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණම තමයි NPP කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ 1971 89 මේ රටට එරෙහිව කැරලි ගහලා දේපළ විනාශ කළා මිනිස් මරපු ඒ කණ්ඩායම ඒ ප්‍රතිපත්ති ඒ වැඩපිළිවෙල අන්ත වාමාංශික එතකොට මේ වෙනකොට උතුරු කොරියාවට සීමා වෙච්ච පසුගාමි චින්තනය තමයි අද තන තියෙන්නේ. ලංකාවේ දුෂ්ට දේශපාලඥයෝ ගොඩාක් අය ඔයගොල්ලෝ බය කරාද? ඉස්සෙල්ලම බය කරේ කාව කියලාද හිතන්නේ? සජිත් ප්‍රේමදාස. එයා ජනාධිපති වෙන්න බලාගෙන ඉන්නේ. ඔයගොල්ලෝ එයා බය කරා. ප්‍රතිගාමී බලවේග ඔක්කොම අද බියතපත් කරා. ප්‍රගතිශීලී බලවේග සියලු දෙනාම ඔයගොල්ලෝ අද සතුටට පත් කරා. මාලිමාවට ඡන්දවලින් 3-2කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීම වෙනුවෙන් මැදිහත් වෙන්න සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ ඩීල් ඇති විපක්ෂ නායකවරයෙක්. ඉස්සර විපක්ෂ නායකවරු විපක්ෂේ ඉඳන් ආණ්ඩුවත් එක්ක ඩීල් ක්‍රියාත්මක කරා. සමහරුන්ගේ ඩීල් තියෙනවා. දැන් ඔය මහා ලොකුවට කයිය ගන්න කයිය නායකලා. අපි අහනවා මේ VFS වීසා මගඩිය ගැන අධිකරණයට ගියාද? ගියේ නැහැ. ඒව තමයි ඩීල්. පොලිස්පතිවරයා සම්බන්ධව ප්‍රශ්නෙදී අධිකරණයට ගියාද ජනතා මිත්‍රවරුන්? ගියේ නැහැ. ඒව තමයි ඩීල්. ක්‍රියාවාර්ගයක් ගන්නතෝ බොරුවට මයික් ටයිසර්ලා වගේ මයික් ඉස්සරහට ඇවිල්ලා පම්පෝරි ගහන්නේ, කෑ ගහන්නේ, ෆයිල් පෙන්නන්නේ ඒ සම්දර්ශනවලට විතරයි. අන්තිමට සජිවි කියන රාජපක්ෂලා නිසා ආණ්ඩුවකට එකතු වෙන්නේ නැහැ කියලා. හැබැයි රාජපක්ෂලා කියනකො හොඳම ගෝලියෝ. පොහොට්ටුවේ සභාපති සජිත් ප්‍රේමදාස නාලක ගොඩේව ගෝඨාභය මහත්තයා කියපු හොඳ වෙකින සිතින් එයාට කියන්න බෑ කොතනකදවත් එයා පිරිසිදුයි කියලා. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් රාජපක්ෂවාදී කියලා කියන්නත් බෑ. මම නාමල් රාජපක්ෂ නම් මම උනත් හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ නැතිවරණේ දින්නොත් අපේ පවුලට සහ අපේ පක්ෂයට මොකද වෙන්නේ කියන එක උන්ට තේරෙනවා. ඉතින් උන් බලන්නේ මේ වෙලාවේදී උන්ගේ පක්ෂයක් ගන්න. ඒ වගේම උන්ට හිතෙනවා ඇති සජිත් ප්‍රේමදාස මහත්තයා දින්නොත් මේ ඡන්දය හොඳයි. ඒතර එතුමාට විපක්ෂ නායක වෙන්න පුළුවන්. 20-28 29 එතුමාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්. මුළු රටම දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විවේක තිබියුතු මූලික ගුණාංගයේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වන්නට අවශ්‍යයි. ඉතින් පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී තියාගත්තා නම් මේ ගැටලු කිසිවක් මතුවෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි තීරණයක් ගත්තා. අද දවසේ ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජනබල සන්ධානයේ නායකයා විදියට ක්‍රියා කරන, ඒ වගේම ජනාධිපති අපේක්ෂක විදියට ක්‍රියා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබලා දෙන්න. අපේ ආදරණීය පාක්ෂිකයන් අපි ඉල්ලනවා ඔබ සහ අපේ පක්ෂය රැක ගැනීම සඳහා වෙන විකල්පයක් නැහැ. ඒ නිසා මේ ක්‍රියාදාමය තුළ අපි ඉස්සරහට යනවා. හැබැයි ඔය අපිට චෝදනා කර කට්ටිය ගිහිල්ලා අවසානව තින්නේ සමගි ජනබල වේගය. හරි ඔය ඒ වගේ එකක විසක් වෙන එකක නෙමෙයි කියන මම පැහැදිලිව කියනවා. පුළුවන් නම් ඒගොල්ලන්ට ඒ කට්ටියක් නැතුව මේ වගේ සාදීන කෙනෙකුට එහෙම නැත්නම් කවුරු හරි ඉදිරිපත් වෙලා ඉල්ලන්න කියන කැබිනට් තීන්දුවක් අරගෙන පාර්ලිමේන්තුවට ගෙන ආයේ දූෂණ විරෝධී පනත අවුරුදු ගාණක් කතා කරා. ඔය කියන තරම් හොරු ඇල්ලුවේ නෑ නේ. හොරු අල්ලන්න බාරගත්තු කට්ටියත් අල්ලන්න බැරි වුණානේ. දැන් තමයි හොරකම් කරොත් අල්ලන්න පුළුවන් විදියට සහ දඬුවම් ලබා දෙන්න පුළුවන් විදිය මේ පනත ගෙන ආවේ. මේ පහුගියේ ආණ්ඩුව කාලේ. ඒ නිසා ජාතික එකඟතාවයක් අවශ්‍ය කළ තියෙන මොහොතක ජාතික බෙදීමක් ඇති කරගත්තොත් ඊ ලංකාව බරපතල ඛේදවාචකයකට මුහුණ දෙයි. අපි කුලල් කාගත්තොත් අවසානයේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යටත් විජිතයක් බවට පත් වෙයි. ඒවා මතක තියාගෙන ශ්‍රී ලාංකික ඡන්දදායකයන් සියලු දෙනා පක්ෂ පාට අමතක කරලා ජාතියක් හැටියට එකමුතුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මාවත සකස් කරන්න ඕන නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වන්නේ. මේ රට නැවත සිවිල් යුද්ධයකට තල්ලු කරොත්, මේ රට නැවත ආර්ථික වශයෙන් යටත් විජිතයක් බවට තල්ලු කරොත්, ඒ තල්ලු කරන කණ්ඩායම් මහ ජනතාව හඳුනාගෙන ඒ අයගෙන් තමන්ට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, පෝර, භූමි තෙල් ගෙවල් වලට ගිහිල්ලා ඉල්ලා ගත යුතුව තිබෙනවා.